විසයිට් ඔන්න තවත් පොයම් එකක් අපිට කියන්නයි තියෙන්නේ. My shadow, මගේ හෙවණැල්ල ගැන. It grows taller, it grows shorter. It can do as I do. It follows me. It stays with me. It never shakes hands with me. ඒක උසින් වැඩෙනවා. ඒක කොට වෙනවා. ඒක මම කරන දේම කරනවා. ඒකට මම කරන දේම කරන්න පුළුවන්. ඒක මගේ පිටිපස්සෙන් එනවා. ෆලෝ කරනවා කියන්නේ පිටිපස්සෙන් එනවා. එයා නැත්නම් ඒක මාත් එක්කම ඉන්නවා. It stays. Stay කියන්නේ ඉන්නවා. Now with me මාත් එක්කම ඉන්නවා. It never shakes hand. කවදාවත් එයා shake hand කරන්නේ නැහැ. අතට අත දෙන්නේ නැහැ මාත් එක්ක. හේතුව හෙවණල්ලත් එක්ක අතට අත දෙන්න බෑනේ අපිට නේද? So in your writing book, ඔයගොල්ලෝ writing book එකේ my shadow මගේ හෙවණැල්ල කියලා ලියන්න. අපි ටිකක් ලොකු පන්ති වලට ගිහම මේක පුතේ හොඳට ඉගෙන ගන්නවා. දැනට අපි මෙන්න මෙහෙම ඉගෙන ගමු. ඔන්න A B C කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඔන්න කෝටු බබාලා තුන් දෙනෙක් ඇඳලා තියෙනවා ටීචර්. බලන්නකෝ මේ A B C ගෙන් මෙයා හිතන් ඉන්නා මෙයා උසයි කියලා. ඔන්න එයා කියනවා tall. උසයි. හැබැයි B Aට වඩා උසයිනේ. ඒ නිසා අපි කියනවා මේ B taller. මොකද අපි taller කියන්නේ එයාටත් වඩා උස තව කෙනෙක් ඉන්නවා. එහෙනම් C තමයි උසම මෙතන ඉන්න අයගෙන්. ඒ නිසා අපි කියනවා tallest. දැන් දෙන්නේ අතර compare කරනකොට සංසන්දනය කරනකොට අපි a taller අපි කියනවා. වාක්‍ය ලියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. නිකන් බලමු මේ ටික ඇඳ ගන්නයි ඕනි මේ වචන ලියලා. බලන්න අපි කියනවා B is taller than A. B is taller than A. B Aට වඩා උසයි. මේ මෙහෙමත් කිව්ව හැකි. C is taller than B. මේ C උසයි Bට වඩා. මෙතන ඉන්න කට්ටියගෙම among these three මේ තුන් දෙනා අතරින්ම C is the tallest. C තමයි උසම. ඔන්න බලන්න ගස් ටිකක් තියෙනවා. ට්‍රීස් ටිකක් තියෙනවා. මොකද වෙන්නේ? A B C D කියන ඔන්න හතර දෙනෙක් ඉන්නවා. දැන් මෙන්න මේ උසම ගහත් එක්ක බලනකොට A එක්ක බලනකොට B කොටයිනේ නේද? මේ B කියන ට්‍රී එක කොටයි. ඒ නිසා අපි කියනවා short. කොටයි. මිටි. C මේකත් එක්ක බලනකොට C මීට වඩා ටිකක් කොටයි. නැ shorter. ඊළඟට මේ හතර දෙනාගෙන් කොටම එක්කෙනා මෙන්න මේ අමිටි මේක්කෙනා. එහෙනම් අපි යාට කියනවා shortest. shortest. ඔගොල්ලෝ දැනට sentences ලියන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. හැබැයි මේ වචන ටික ලියා ගමු.